අදවසේ අපි ජාතික භික්ෂප්‍රරමණ හැටියට කරුණු කීපයක් මාධ්‍යඔස්සේ රටට අවධාරය කරන්න කැමති. ශේෂෙන්ම දැන් දැ පවතින්නේ අපි මේ මාධදිසා කච්ඡා පොවත්තන්නේ ජනතාවාදී ජනාධිපතිවරයක් බිහි කරගත්ත ජනතාවාදී ආණ්ඩුවක් පවතින රටක එක මේ විශේෂ කරල කියන්නේ අපි හැත්තහය වසරක පානකාලයක් නිමා කරල තිබෙනවා ඒ ජනතවාදී නොවන එකට ජනතා ද්‍රෝහී කියල කියන එක වඩාම සාධාරණයි. මොකද ඔවුන් හැමතිස්සෙම තීදු තීරණ ගත්තේ විවිධ ක්‍රියාදාමයන් ක්‍රියාවට් නැගුවේ ඒ හැමෙකම අවසන් ප්‍රතිඵලය ජනතාවට අහිත කර ප්‍රතිඵල උදාකරදීපුවා. ඉනිසා ජනතාවගේ ජීවිත බිඳවැටුණ ජනතාවගේ ජීවිත එන්න එනම පිරිහුණනා රට බිඳ වැටු ෝක ඉස්සරහ ැජවට පත්ෙන් වුණ. ලංකාවේ පාස්පෝට් එකට තියෙන වටනාකමන නැත් වෙලා ගිය ලංකාව ලෝකයේ පයිංග හලි වත්කරපු දේශයක් බවට අවසානය පත්වුණා. ඒ තමයි ජනතවාදී නොවන ජනතාද්‍රෝහී පාලකයන්ගේ හත්තා හැවසරක ගමන් මඟ. තකොට ඒ ගමන් මග නිමා කරලා සැප්ටම්ඹර් මාසේ විසයෙක්වෙනිදා පැවති ජනාධිප්‍රතිවරණෙන් දැන් ජනතවාදී ජනාධිපතිවරයෙක් පත්කරගෙන තිබෙනවා නම්වෙනි විදාා එක්ක ජනාධිපතිවරයා හැටියට. එතුමාගේ නායකත්වෙන් ඇමතිවරු තුන්දනෙක්ගේ පාලනය යටතේ පාලනය වන රට සතුටින් ඉන්න ජනතාවක් ඉන්න රටක් බවට පත් වෙලා තියෙන වෙලාවක අපි මේ මාධ්‍ය සාකච්ඡා පුවත්තන්න. එතකොට අප දැක්කා රනිගලිකම සිංහ හිටපු පත්කළ ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඔහුත්ගේ හිසමත කඩායට මැට්නු ඒ ජනාධිපති බලය අවභාවිතා කරමින් කටයුතු කරපු ආකාරය. ඔහුගේ මුළු ජීවිතය මිලක් වෙලා තියෙ මේ රටේ තියෙන ජාතික සම්පත්්‍රක්‍රරණක සදාචරයන් විනාශසකරන එක රට බිලි දෙන එක තමයි ඔහුගේ මුළු ජීවිතයම ගිලක්කේ වෙලා තිබුණේ. එතකොට ඒ එක අවස්ථාවක් අපි දැක්කා ඔහු ඒ සඳහා විසාල ලැස්තුවක් සකස්ර තිබුණ. ඒ ලැස්තු අතර අපි දැක්කා මාධ්‍යඔස්ේ හමෝම දැක් විේෂයෙන් මහු නොරලිගිය වෙලාවක. නුවරෙලියට ඓතිහාසික සංකේතියක් වෙලා තියන. ඒ යිතිහාසික උරුමයක් වෙලා තියෙන. නෝරෙලියට සිරියාවක් ගෙන දෙන නුවරෙලිය නගරමධ්‍යය තියන ඒ පෞරාණික තැපැල් සංකීරණය. එය සංචාරකාකර්ශණය සඳහා යෙදවීමට ඒ ස්ථානය පවරා දෙන්නේ කියලා විසාල බලපෑමක් අපි දැක්ක කරනවා. එතකොට ඒවිතරක්න මේ ඒ සඳහනි ලධානයට තර්ජනය කරනවා මට ඔබට පෙන්න්න පුළුවන්ේ. මාජ මාදවල මේ පලවෙන්නේ ඒ රුපාම පිදුව ද නත්තන් පට අලුත් තැල් පතිකන්නේ කොයන්න ව කියල කරන කල්ල ඒට මට ගන්න කියට ඒයකනේ මටහන් එකක දෙනවාද නැද න ම ගොඩග මන තුර ගමතන්න කරද මේ ඔකොටර ෝචර කම ම මෙතන කිවේ මුල පිල්ිම මෝට ගොඩල වස්සන පරන්න නරලිය කරනවද නැද පිමට කිය කරනද නැද්ද එම් හද යන්න සෙල්ලා ඒ දැන ොයරන්න කිව ප සෙල්ලන් කරන්න ගොඩ නරලිය තැබැල්කන්තෝරුව අතන්ඒ තැබැල් සංකීර්ණය නිලධාරයට හු ැකිල බලපෑම් කරමට හම දෙන්න මාත්මාතක සෙල්ල කරන්න එපා මෙ යාදී ලෙස. තකට මේ තමයි විකුණාගෙන කන ජනාධිපදිවරේ.ඒ ඒතරක්න හ ති දංකිල මට නූරකත් තෝන තැගෙ කොට මෙහෙම නිකන් අර බෙලෙන් දෙක්වාගේ. ජනාධපතිවර එක්නෙමයි ඔහු මේ රටේ මනාද දේපලවෙන්දේ සිකාරයෙක් වගේ තමයි හැසුරුණේ මේ තියන්නේ ඒවයි ඒ ජනතාවට අමතක නොවන ඒ විඩියෝ දර්ශන සහහිෙරූ ප්‍රාම එනමුත් අපි දැක්කා වර්තමාන ආණ්ඩුවේ විජිතහේරත් අමාත්‍යවරයා තින්දුවක් කරගෙන එය කිසිසේත්ම සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට මෙම ත පැල් සංකීර්ණය යොදාගන්නේ නැහැ කියලා තීන්දුවක් කරගෙන ප්‍රකාශයක් පත් කල තිබුණ. පහුගේ කාලෙ තැපැල් ගොඩනගිල්ල බලහත්කාරෙන් පාරගන්න තීන්දු ගත්තා අප ඉතා වග තීමෙන් ඔබට කියනවා නව රජයේ නව ජනාධිපපුත්තුමාගේ ප්‍රතිපත්තියක නෙමයි. එනිසා අපි නෝරේලිය තැපැල් දෙපාර්මේන්තුව සතු මෙරටේ ජාතික වස්තුවක් විද්‍යයට තියනෙන ඒ සංකීතවත්. නල්ිය ැල් කන්තවරුව සහ ඒ භූමිය මොන් මනතට තැපල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් ප අපිදෙන් කරනවා ඒක වෙනකාටවත් ලබද දෙන්නේන ඒ සඳහමතක් ගත්ත තිීන්දුු තිීරණ පසිියල්ල අත්හිටෝන. ඒ ැපැල් දෙපාර්තමේන්තුව යටතේම තැපැල් දෙපාර්මේන්තුයි අභයෝද්ධය සඳහාම පෞත්ධගෙන යනවා කියන විශ්වාසය පොන්දූ ජනතාවර්දී ලතිබුණ. තවට මේ අපි දකින්නේ ජනතා ද්‍රෝහීපාලකන්ගේ සහ ජනතතාවාදී පාලකන්ගේ තියන වෙනස්කා. ො මේ එකක් මේ ආසන් අතම අවස්ථාවක් මේ විතරක්නම අපි දෙැක් කන්තලේ සීනිකර්මාන්සාාලාව. විශාල විනාසයකට ඇදදාලා තිබිච්චේ කන්තලේ සිනිිකර්මාසාලාවේ ඉඩම් අකර ලොස් දාහක් මේ වනකට ජතාව ටෙටිකාලේ බෝගව වගන්ස සදාහ ලබද දෙන්න ජනාධිපිතුර තිීන්දුු කරත් මේ ක්ම නා හිතවාද තීන්දු තීරණ. තුො මේවා පෙරපාලකයන් මේ යෝදාගත්තේ මේවා විකුණන් වෙන්දේසිකරන්න. ත් ව්‍යාපාරිකයන්ට ඉන්දියාවේ කෝටිපති ්‍යාපාරිකයන්ට ්‍රිියන පති ව්‍යාපාරිකයන්ට ඉඩම ලබාදන්න නවායි සපත් යකඩවලට විකුණන්. මෙආකාරයට තමයි ඔවුන් කල්පනා කළේ. හැබැයි ඔවුන්ගේ සහ ජනතතා ද්‍රෝහිපාලකන් සහ ජනතාවවාදීපාලකයන්ගේ වෙනස මේ සති දෙක් වගේ කෙටිකාලයක් තුර. තාම ජධපතයා වුන්දීල බොම ටිකාලයග වෙලාතිය. ඉතාම කටිකාලයයි එතව මේ කෙටිකාලය තුළ ජනතාවට හොඳට දැනමෙන්ති බෙනවා ජනතවාදී පාලකයන්ගේ. ස්වභාවය මොකක්ද ජනත දෝහි පාලකයන්ගේ ප්‍රියාදාම මොනෝද කිරිවල්ල. එක නොරලි තැල්කන්තවර පිබඳ මින් ඉස්සරහට එම තැල් සංකීනය පිළිබඳ. කිසිම සැකසංකාවක් ඇති කරගන්න ඕනකමක් නෑ. ස්තරවසයම පැල්ොර්මේන්තුව යටතය පත්තාගෙනයමින්. නුවරලියට අසිරියක් ගෙන දෙමින්. ඒයි ආසිපුරුම ආක්ෂ කර ගනිමින්. ඒ මගින් තැපැල්ෙපර්මේන්තුවට යම් ගසිී විශේෂ ආදායමක් ලැබෙන වන. ැද ාදමේන්තු දාම දීම සහය භවිතා කරන්න පැද පාත් දුම සම්පත හටියට රක්සා කරන්න කන වෙලා තිබෙන එකටපි ප්‍රංසා කරන්න ඕන ොට තමයි ජාතික ජනබලවේගේ ආ්ඩුවක නතාව පේක්ෂකර පුදේ අදේව ඒ ආකාරයට මෂ්කමින් තිබෙනවා. එනිසා ජනතාවගේ සම්පත් ආරක්ෂ කරන්න ඕන ජනතාවගේ ඒ ජාතික උරුමයන්, ඒවගේම ජාතික සම්පත් ඒවා ජනතාවගේ අි රදිය හිත වැඩ ට හපත පින්න්සේ ද වන්න ඕන ඒ ක්‍රයාදාාමය ආරම්භ කරලා. විිනිවිදාාවෙන් පාතගනය පිළිබඳව අපි ජති ික්ෂ කරන් හැටියට සිරුවම මහාහසංකරන්නේ ඇතිශය සතුට ප්‍රසාදය පල කරන්න කැමැති වෙනවා. ති ඒ නිසා දන් අපට ජතාවට බයනැ අපි වෙන හ මාදසා ගච්චාරනවා සතියකට සමහලාට දෙකතුන. ඇයි මේ දුෂ්ට ජනතා දෝහි පාලකයෝම රට හැමදාම විකුණ නො විනාස කන පහ ියසුක් අසන් කන්න ෑ ොලා හරි කිවිසුම් අසන් කන්නු. එලි වෙන පන්දර හරි කිසුම් අත්සන් කන්න. දන්න අයෝජකයෝ ලොකොහෙත් නැති ලිපිනයන්ට තියන ලිපිනන් සයිත ආයෝජකයෝ ඇල ගිුම් මස් සංගල අපේ දේපල පවරගෙනයනවා. ඉතින් මේ විදිය විශාල බියක්තිබුණ. දැන් අපට එ එබඳ ියක් ඇතිවෙලා නැහැ ප්‍රේබිය පහවෙලාගේ ල අපට දැන් විශ්වාසයි මේ මැතිය අමතිවරු ජනතාවට හොරේන් තිීදු තීරන රගෙන ව්‍යාපාරිකයන්ගේ හොමිස් වල කළුසල්ිකාරයන්ගේ ගොදුර බවට පත්වෙලා රට තවදදායි ේවල් සිද්ධ කරන්නන නැ කියලා.ඇතින් නේනිසා ඒ සම්බන්ධව පඒ නැත නැවතත් අපේ ප්‍රාමය පලරන්නන ොකොද නතිපතිවරයා කිවරුන්දය අනවස්ථාවේ පටන්. මේ කෙටි කාලය ඇතුළට. දීල තියෙන්නේ ඉතාමත්ම වැදගත්තා දර්ශයන්. ඔහු ජනතිපති දවරුන්දීම තාමත් සිද ල ෙට තු විිස්ක් ාගයක් ඇතුල ද ද ට සක් දක් තුරලා ද කටන ඒ මුද ඉතුරුවෙන් බාන්ඩාගරයට එක මේ ජනතාවගේ හිත වැැ පිස අපි දක් පොර ස ාරය වැි කල්ලති වෙනවා. ඒට විශ්‍රාමිකයන්ට මුදල් වැඩි කළ තියනවා. විදුරුබිල අඩු කිරීම සිද්ධ කරන්න ඒගේ තෙල් විශේෂෙන් ඉදන ගාස්තු අඩු කරන්න. ඉතින් මේ ආදී දේවල් මේ කෙටි කාලේ තුළ ජනතාවට සහ ගොඩක් ලැබිල තිබෙනවා. සජන ජනාධපතිිවරය ආදර්ශයෙන් පෙන්නම ඉතිබෙනවා. තමන්ගේ ආදර්යෙන් උද අපට ආදර්ශය අහිමවෙච්ච රාජ්‍යයක් හෙටිය පාලකයන් කිව්වත් අපට මැවැන්නේම විනාශකාරී කාබාසිනියන් කරන රට වනසන පිරිසක් හැටයට තමයි නතාවගේ චිත්ත සන්තාාවල ඇඳදිල තිබුණ. දැන් එක වෙනස් වෙලා ජනාධිපතිවරයාගේ පටන් ස්රටට හිත වැඩ ඇති ඒවගේ රටේ ආර්ථිකය විනාස කරන්න නැති. රටේ බණ්ඩාගාරයට බරක් වෙන නැති ජනතාවත හිතවත් පාලෙේක් පිළි මදා දර්ශයක් දැන් ලැබමින් තිබෙන. එවිත රක් නෙමෙයි. අප සමහර මහනකම අහිමිකරගත්ත භික්‍ෂූන් වහන්සේලා ඇතුළ පිරිස්. ජනතිපද ඇතුළුට ඇති ජතිත ජනලවේගේ ආණ්ඩුවක් බිහිවෙනකට එරෙහිව. ඉත්තාමත්ම කැටපන්නේ සමහරුන්ට මහනකම්මවත් ආරක්ෂා කරගන්න බැරි. තත්වේ ඉතාමත්ම පහලට ඇද වැටිලා ප්‍රකාශන් සිද්ධ කලාා පන්සිල් සමාධන් වන්න බැරිවෙනවා. අවසාන පෝය තමයි බිනරපෝය. ඊට පස්සේ එතනින් පස්සේ පෝට සරන්කරන්න බැරිවවා සිල් සමාධන් වන්න බැරිවෙනවා බුද්ධාහගම නැතිවෙන පන්සල්ලෝට දාන ැති ොවදවු නොකිව. එනිසා මේ විදියේ ඉතාමත්මසාහසික සම්පජාන මසාවාද කියලා ශාසනයේ උගන්නවා ආසාසනි අධ්‍යාපනයේදී මේ දැන දැන ගරු කියන තත්වට මේ භික්ෂ වහන්සලායි කියන මහනකම අහිම්කරගත්ත යමහර පිරි පත්වෙල ඔවන් පච්ි කරගත්ත ඇත්තටම. දැ ඕවන් ාතික ජනපබලවේගේට පහරල් කනට පටන්ගත් බද්ධගම ැතිවෙනවා කියලා මු බද්ධගම වසන්නන්නේ වෙනසුවේ වැනසීමට භික්‍ෂුණසල දායකරගෙනටයුතු සිද්කලේ ඔවුන්. නිසා ග සා ලද න් සහ හැකිව මත් අපි දැක ජනද පතර දරු දුුන් ම උතුම් දළදාවහන්සේ හඳ පුදාාගන්නන්නේ රජනායක උගේ එක ක්‍රියාවලියකයක අනිවාරය ඒ කාරයට සම්බන්ධ වන අස්ගිරි මල්ලතු මනායකාන් ලගද. ඒවගේ ම සාමන් යමරපුර මහනයක අම්තුරන් මහන්සිරතු සග සහාාවල වගේ මනකුත්තාම යකින් යශිර්වාදයන් හැමයික් ම අටමස්ථානය. ඒ ි කිනවා මහසංගරත්ය හරිම ලෙංගදහම අතින් අල්ලගැෙන හිස්ස අතගාමින් ඇඟ අත්තගාමින් ලඟින්වාඩිවෙලාඳමින් කනට හස් කියමින් සිනාමුසුමුහුණින් මේ ආකාරයට ජති පරන්ුවක්ක කටියයුතු කරපු මහසඟරත්ය මට පෙර අපි දැක්කතිපුල නෑ. නිසම ජනතාවවාදී නායකෙක් තින විශේෂත්ය තමයි. ජනතාවට ස්ලමීපයි ලෙං ගතුයි ඒ ආස්වාදේ අද ජනතාව සිුරධාම ලබින් තිබෙනවා ඇති මහසංගරත්ය යිතාමත් මාආදරය ට පුරාමට පේන යනොට. ති භික්ෂරම නායත් වෙර ජතේ ජලාතික තුරාගේ ජයගහනයට අපි පෙරමං සකස් කළ ඒ මික්ෂන් වහන්සේලා දහමුවනකොට හරිම සන්තෝය ුන් වහසේලා දහස් පල කරන්න තින් එනිසා මේ කෙටිකාලය තුළ ඉතාමත් මිහෙලා ආදර්ශයන් කැන අවුරුදු ගාන අපි දැකළ නැති ප්‍රිය අපේක්ෂා කරු සිහිනයන් බාට පත්වෙලා අතිික්ච පාර්ථනාවන් මේ සති දෙකුත් දවස්කීපයක් ගතලා තියන මේ කෙටිකාලය තුළ අප දැන අුරුදු ගාන දේවල් සිද්වෙලා තියෙනවාගේ ති නිසා අපට මේ වර්තමාන ආණ්ඩුව පිළිබඳ පාලකන් පිබඳව ජනසාගේ පූර් විශවාසය ගොඩනැගතිබෙන ති නිසාපට ඕන මෙම තුන තුන්දක කැබිනටක්නමයි ඇටම රටට හිත වැරදායක ඉතාම පුළුල් කැබිනට එකක් අනුදසානායක ජනතිපතිවැඩයක් කියන වගේම විශපහකින් සමන්විත කැබිනටක් සයිත පාලිමේන්තුවේ විශාල බලයක් හිමිකරගත්ත ආණ්ඩුවක් ක අපට ඕන මේ රට වැටිචිතනි දිරියයටගෙනයන්. ඒකාරය සඳහා ද මහමතිවරණය දැන් පකාශයට පත් වෙලා නාම ෝජනා කැඳවල මැතිවරණ කාරය පටන් අරගෙන තිබෙනවා තින් ජනාධීපතිවරණයට වගේම මේ මහමැතිවරණයේ දත් ජාතික භික්ෂ පෙරමුණ මේ රටේ ඇති විශාල මහා සංගරත්නය සමඟ මේ ජනතා ජයග්‍රහණය වඩාත් උත්සන්න කිරීම සඳහා. තා විශිෂ්ට වත් ජනතා ජය ග්‍රහණයක් අත්පත් කර ගැනීම සඳහා කැපලලා කටුතු කරනවාය කියන බවම වෙලාවේද. ධ්‍යයටට මධ්‍යඔස්සේ ජනතාවට මහාසංගරාතියන රට ලෝකයට කියන්න කැමතිවෙනවා.දනිව රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.